තාට සුකසංජාවක් අපි නමේශණය ගනිතය පන්තිය පටන් ගන්නවා අපි කතා කරන්නේ සුුවසන්ජ්‍යා දුරපු තලහැමෝටම අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලීටරය සහ ගණමීට්‍රය අන්තර සම්බන්ධතාවට මේකදී වැදගත්වෙෙන්නේ අපි සාමාන්‍ය ගෙදරක එහෙම වාවිතා කන්න වතුර ප්‍රමාණයේ වගේ ඊනාට අපේතුවත්තයම පූල්ලේකට ප එකක්කිව ුතුවත් එෙම පූල්ලකට කොස්චර වතුර ප්‍රමාණයක් අල්ලන වද කියන එක ඒ වගේ එතකොට අපි ඒකොට අන්සේතකොට හිට බැලුවොත් එහෙම චුට්ටක්න්න දුලකුතාලා චුට්ක් දු කතාලා අපි ඒෆූල් එකක් අපි අපපහු පාඩමට අවුත් එහෙමතකොට ඒෆූල් එකක් හරිියතකොට ඒ වගේ විශාල විශාල මේ ග්‍රමාණයක් අත්වල්ලන එකක් වැැවැැල්ලුවොත් එහෙමතකොට හයෂී ඉංග්‍රීසි පාන්තිය යන දල පුතාර මේ බ්‍රේකව් රූම් එක ෝක කරල යන්න හයශේනයේ ඉංග්‍රීසි පාන්තිරය යන දල පුතාලා breakroomම් එකට මං ඇඩ් කලා තියෙන්නේ හෝකේ කරලා ඒකට යන්න අපි එසකොට යුටක්ඉන්න ැලුවොත්ත එය එතකොට මේ අවස්ථාාවදිීතකොට මේ ලීටරයයි ගණ මීට්‍රය අතර සම්බන්ධතාව වැදගත්තෙන්නේ එතකොට අපි පූර් එකක්ගේ වගේ එතකොට අපි බැලුවොත්ත එහම මෙතකොට අපි ීට වතුර ලීටර කොච්චර අල්ලනවද කියන එක. ඒකට වතුර ලීටර කොච්චර ඕනද කියන එක අපිට ලීටරවලින් ගණනය කරන්න බැහැත්තට මේක. මොකද අපි දන්නේ පූර්ල් එකේ දිග දන්නවා අපි මේ පූල් එකක් අපි මෙන ංත්දොත් එහමතකොට පූර්ල්ල එකක් කිය හිතුවොත් එහ මෙතකොට පූල් එකේ දිග පූල් එකේ දිග දන්නවා එතකොට මෙතන දිග දන්නවා මං එල් කියර කිව්වොත් එහෙම හිීළඟට උස දන්නවා උත්ස කියනෙ එක දැක්කො දන්නවා හයි කියන එක එත කොට ඉලාට පලලඩ කලවි කියන එකෙතකොට නික පල කියනෙ ෙතකොටේ ඒ කොට සේතකොට මේටික දන්නවන කෙල හිතුවොත් එහමතකොට අපිට මේක පරිමාව කියන එක ගණණය කරන්න පුළුවන් අපිට. මොකොද දූලපුතාල දන්නවා දිග වැඩිකිරීම දිගවැඩිකිරීම පලල වැඩිකිරීම උස කියන එක තමයි පරිමාව වෙන්නේ. දිග වැඩි කිරීම පලල වැඩි කිරීම උස කියන එක තමයි පරිමාව වෙන්නේ එතකොට මේ එතකොට දිග වැඩි කිරීම පලල වැඩි කිරීම උස කියන එකෙන් තමයි ඇතකොට අපිට ලැබෙන්න්නේ එක පරිමාව එහෙනම් මේ පරිමාව පරිමාව කියන එක දන්නවනම් අපිට පරිමාවවෙෙන් එතකොට මීතර ගණ මීටර වලින් එන්නේ අපිට පරිමාව ක් වගේ වෙනකොට අපිේ මීටරවලින් කියන්නේ සටමීටර වලින් කියන්නටඩ අතකට මීටරවලින් කියන්න පහසුවෙන මොකොද පූල්ල එක සාමානය දිගතකොඩ මීටර විසි පහක් වගේ වෙන තකොට ගොඩක් වෙලාවතකොටඒ නිසා එතකොට අපිට මීතර සටමීටර වලින් කියන්න එක අප පහසේ ඇත්තට මතකොඩ මීටරවලින් භාවිතා කර එක නිසා ගන්න මීටර කියනෙෙතකොට අපට ලැබෙනවා එතකොට මේවාගේ අවස්ථාවකද පූර්ල්ලින් අම්ප්‍රමාණයක් වතුර පුරවනකොට කොච්චර වතුර ප්‍රමාණයක් අවශ්‍යවි නෝද කියෙකොට අපිට ඒ වතුර ප්‍රමාණතකොට ීටර වලින් කියන්න අපි ගොඩක් වෙලාාවට සමහර වෙනාවට නමුත් ගන මීත්‍රවලනු ටැ් මේ වතුර ප්‍රමාණය කියනවා එතකොට මේ අවස්ථාව දිතකොට අපිට මේ ලීටරවලට එක පරිවර්තනය කරන්න පුළුවන් ඒතමා අපි මේකොට සිගෙන ගන්න එතකොට අප ඒ එක බැලුවොත් එහෙම අපි මේකොට සතකොට බැලුවොත් එහෙම අපි මෙ ලීටර ඊල් මේ ගන මීට රත්තර සම්බන්ධතාව අපි බැලුවොත් එහෙම ඒ අපිෆොඩ්ඩක් එක අපි දන්න දේ අපි දන්න දේතකොට මේ බැලුවොත් එහෙමැතකොට ගන සන්ටිමීටර එකක් කියන එක ගන සන්ටිමීටර එකක් කියන එක සමාන වෙනවා එකයි මිලලීටර් කියන එක තමයි අපි දන්නේ ගන සන්ටිමීටර එකක් කියන එක කොට එකයි මිල්ලීට වෙනවා කියන එක තමයි අපි දන්නේ කොට මේ අවස්ථාවවිජිතකොට න සින්ටිමීට එක එතකොට එක මිල්ලීට වෙනවන එතකොට අපි භාවිතා කර එතකොට මේ අවස්ථාවජීතකොට එක ධාරිතාව ගණනය කරන්න බලාපොරොත් වෙනවා. එතකොට අපි මේ අවස්ථාවජිතකොට එක්යි ගණ මීටර කියලා කියන්නේ ඔන්නන් අපිට කියන පුළන් එකක් වැඩිකිරීම එක එක ගනමීටර කියන එක බිල්ලිවෝොත්ත එහෙමතකොට මේ පරිමාව කියන එක අපි මේ පරිමාව කියනෙ එකෙත් කොටා අපිියක ලිව්වොත් එහෙමතකොට පරිමාව අපිට ලියන්න පුළුවන් එතකොට පරිමාව කියන එක දුලපුතාල දන්නවා පරිමාව චොට්ටක් ඉන්න දුලපුතාර බැලුවොත් එහ එතකොට මේ අවස්ථා විදිතකොට මේ අවස්ථාවදී එතකොට පරිමාව පරිමාව කියන එක එතකොට මෙතන මේ පරිමාව කියනෙක් අපි බැලුවොත් එෙම ගන මීටර එකක පරිමාව කියන එක එකයි ගන මීටර එකක් කියන එක අපිටලියන්න පුළුවන් එකයි මීටර වැඩි කිරීම එතකොට උස එකයි එකයි මීටර පලල එක මීටරයයයි ඒවාගේම එකයි ච දිග පලල උස එක මීටය මීටය වෙන එක තමයි එතකොට ගන මීත්‍රයක් කියකැ දිග පලල උස කියන එක එතකොට වා එකයි මීටර වෙන අවස්ථාවත් තම අපිට ලැබෙන්නේ එතකොට මේ එතකොට දිග එකයි මීටර පලල එකයි මීටර නිරට උස එකයි මීටර මේ අවස්ථාව තමයිතකොට ගණමීට එකක් යන එක අපිලිවූ ඇතකොට මේ අවස්ථාවදිී එකයිමීටර කියන එක එතකොට අපිට ලියන්න පුළුවන් මොකක්ද CIම මේකත් ලියන්න පුළුවන් අපිට එතකොට මොකක්ද CIම මේකත් ලියන්න පුළුවන් අපිට CIමටරගක් මෙතකොට මේ අවස්ථාවවිදි අපි මේ ලියපු CIමටර කියන ෙතකොට මේ අවස්ථාවදී අපිට ඒවාතකොට මේ අවස්ථාව පොඩ්ඩක් ැලුවොත් එහෙම එතකොට අපිට මේටික ඒකක කියන එක අපි වෙනම වැඩි කරල දාන්න පුළුවන් මේ ටික වැඩි කර හම එතකොට සයේවාකී අද්ද තුනා එතකොට බින්දුුව එතකොට දෙකයි තුනයි හතරයි පහයි හයා තුනයි හතර පහ හයයි මේක එතකොට ගනමීතර ගන සෙන්ටිමීටර සවා වෙන ගන සන්ටිමීට අපි දන්න අවෙතකොට අපි දන්න දෙයක් තම එතකොට මේ ගන එකයි ගන සන්ටිමීටර කියන එක සමාන වෙනවා එකයි මිලිලීට කියන එක. මේක අපි එතකොට මේකට ආදේශ කරහමිතකොට මේ අවස්ථාවදී එතකොට අපි මෙිතන්ට ඒ ආදේශ කන්නව මෙතන්ට මෙතැන්ට එක ආදේශ කරහමිතකොට පරිමාව. එකයි ගන මීටර කියල කියන්නේ සමානවෙනවා බින්දු හයක් තියෙනවා හිලාට මේ මොකදද මිලිලීටර මොකද ගන සන්ටිමීට කිය එක වෙනුට අපට මිල්ලීට කෙල්ලියෝ දන්නක් පුළුවන් මේ අවස්ථාවද දූලපුතාල කලින් අපි කතා කරල තිනෝ එම කියල කියන්නේ මොකදද දහයේ රින තුන කියන එක එහෙම නැත්තම් ඒක සමාන වෙනව එක බෙදීම දාහ කියනෙත එම් කියල කියන එතකොට එක බෙදීම දාහ කියනෙක එකොඩම් පිමිතන්ටෙම් කියනෙ එක එතකොට භාවිතා කරාමිතකොට මේ අවස්ථාවදී මෙතන දහයි බින්දු හයක් තියෙන වෙතකොට ඒක වැඩි කිරීම එම කියන එකට අපිට ලියාන්න පුළුවන් මොකක්ද දාහෙන් එක කියන එකත කොට එතට එ ලීට මෙතන ඇතකොට බින්දුුත්තු වුට මෙතන බින්දු තුන කපල ගියා ඇතකොට අපිට ලැබෙනවා මෙතන මේ දක්වල තියෙන එතකොට එකයි ගන මීට එකයි ගන මීට කියන එක එතකොට සමාන වෙනවා දාහයි ලීටර් කියන එක මේක තමයි අපිට ලැබෙන්තු එකෙහින්දා ගණ මීටරයක් කියල කියනෙකී අද ලීටර දාහක් කියන ගන මීටරයක් කියල කියන ලීටර දාහක් කියන එකෙතකොට අපි මේ කතා කරේ එතකොට මේ අවස්ථාව්‍යතකොට අපි කොට සතකොට දලපුතාලා මේ මේ අවස්ථවිදි ගන මීතරයි ලීටර අතර සම්බන්ධය මේක ලියා ගන්න දලපුතාලා ඔන්නම් එක මේ කොට සිතකොට මේක ඔප්පු කරන විද්‍ය දලපුතාල ඉත්‍රම් අපහසු දේ‍යයක්න ේතුකොට ඒක ඒක මීටර කියන එක ඇතකොට අපි සන්ටිමීටර වලින් ලියන එක විතරයි වෙන්නතකොට මේ අවස්ථවිදි දලපුතාලා මේ කොටසකොඩ්ඩම් අනගතනමහළ දාන්න අගෙතකොට ගනමීටරයක් කියල කියන්න එතකොට ලීටර දාහක් කියනක. ගණමීත්‍රයක් කියල කියන්නේ ලීට්‍ර දාහක් කියන කොන්න වරහන්න පිළි මේක ලියා ගන්නතකොට. ඒක සමයි අපිට වැදගත්තයෙන්න්නේ ඒ කොහොම දොක්්පු කරන්න කියනෙ එක දූල පුතාල එතකොට ගණමීට්‍රයක් එතකොට මේ වගේ එතකොට නක ගණකයක් එතකොට ඒ භාවිතා කල්ල එතකොට ඒ දිග කියන එක. එකයි මීටර කියන එක සවානයි CIයි සෙන්ටිමීටර කියන එක භාවිතා කර හම දුලපුතා ටික පහසුවෙන්ම ඔප්පු කරන්න පුළෝ. ඒවා ඔප්පු කරාන්න සාමාන්‍යයෙන් දෙන්න හැෙහිත නොවතකොට දුළපුතාලා මේ පාඩමේද මෙතන්දී දැනගත යුතු දෙයක් තමයි එකයි ගනමීට ගණමීටර එකක් කියල කියනන්නේ දාහයි ලීට කිය එක දලපුතාර ලියාගන්නන ලියාගනිවරන හම කියන්නතකොට තම වැදගත්තවෙෙන්නේ මේ අවස්ථාවිදි මේ කොට සාත්‍යත කොට මේ කොට සැවේ මෙතන වරහන්නඇතුල දාපු කොට සෙතකොට. ගැන මටර එකක් කියල ැෙ දාහයි ලීටය කියනෙ එකෙත කොටි එක දල පුතාලා වරහන්න ඇතුළි ලියාග ලියාගිෙන වරහම කියන්නේෙ කොටා පිරිීල්ලං කොට යන්න පුළුව මේ අවස්ථාව දි මන් එතන දදුල තන දුල පුතාලෙතකොට එක මත්තක තියාගත යුතු කොටසක්න වද කොට. බහෝ දු ලපුතාල ලියාගිෙනීවරයි මේ අවස්ථාව තාම ලියන දුලපුතාල්නම් කියන්න හටින් එතකොට එමනක්තන් චට්ටිකවුනක් කවන්න ඇතකට අපි ලංකොට යන්න මේ අවස්ථාවදිමං මේ අවස්ථාවදි කියන්න දුලපුතාලා සාමාන්‍යයෙන් දන්න එතකොට සෙන්ටි කියන එක දන්නවා එක මොකක්ද එක බෙදීම සය කියන එක තමයි සෙන්ටි කියලා අපි මිලි කියන එක ගැනකිව්ව මි කියල කියන්නේ සෙන්ටිියෝන සසාමාන කිය කියන පුළන් මි කියෙ එක සාමාන වෙනවා එක බෙදීම. දාහ කියන එක කොට ඉරාට කිලෝ කියන එක අපිකාතා කර එක දහස් ගුණය කියන එක තමයි කිලෝ කියල කියන්නත කොට මේ කොට සදලපුතාල දන්නවා මීට අමතරව තාව ඒකක තියෙනවා එකක් තමයි මං මෙතන නිකාං කියන්නත කොට දෙසි දෙෙසි කියල කියන්න එක බෙදීම දහය කියනෙ එකත මෙතන මේ නිකං කියන්නේ දුලපුතාල මතක්‍රතියාගන්න ඔන්න ඇතකොට එක බෙදීම දහ එතකොට මේ අවස්ථාවදිතකොට ඇදුලපුතාට මේ සුළුකරොත් එතකොට මේකෙදී දුලපුතාලට තේරුම් ගන්න පුළුවන් කලින් මේ දෙෙසිමීටර් ගණ ඩෙසිමීටර එකක් කියල කියන්නේ ලීටරයක් කියනප. කොහෙවත් එහෙම ලොකුවට සම්බන්ධ වෙන්නැ දෙයක් නමුත් ඒ ගන දෙසිමීටර කිය කියැ දෙසිමි කියල කියන්නේ දහය එට ද එ කියන එක තමයි දෙෙසි කියල කියන්න එතකොට මේ අවස්ථාවදී දූලපුතාල මේකට කියන සන්ටි මේක මිලි මේක පිළිවල වෙන්නේ දෙෙස්සි කියන එක තමයි කලින් දෙෙසි දෙෙසිමීටර එකොට ඒ වගේ තකොට අපිට භාවිතා කරන්න පුළුවන් දෙෙසි කියන එකර දෙෙසික්‍රෑම්වෙන්න අ පුළුව ඒ සම්මත දෙයක් එතකොට එක දෙසි කියන එක තමයි දහයි එක සෙන්ටි කියන එක සීයෙන් එක මිලි කියන එක තමයි දාහෙන් එක. මීටය හාර් තියන වෙතකොට මීටේ තව තියනව එත කොට මයිකෘු කියන එක තියෙනවා මයිකුරු කිය එක අපේ මියවාකුරෙන් දක්වන්නේ මයිකෝ කියන එක එක බිදීම දහයිකායන්න එකයි හිලාට දූලපුතා බොහ වෙලාවට දන්නවා මයිකරෝ ඉරට නැනෝ නැනෝ කියන එක දහයි නමෙන් එකයි. හිලාන්ට පිකෝ කියලා තියෙනවා ඉ එහෙම ඉතකොට ඒ ගැනස් තරම් දූලපුතාලා දැනගන්න ඕ නැඩෙසි කියන එකක් දැනගන්න ඔන්න හැ නමුත්ම සාමාන්‍ය දැනීමට එක කිව් වෙත කොට සසින්ටි කියන එක මිදි කියන එකෙත කොට දලපුතාලා කිලෝ කියන එක ඒ ටක දැනගත් තහම ඇති අත්තර අමතරව තව එකත් තියෙනවා ද කිය එක ඩී කියන්නේ දෙකා කියන එක දහය කියන එකත කොට මේ ඒනාට සී සීට මොකදද කියෙකු මට අවත්ත කන්න හැත්තටම එතොට දහට කියන කිල්ලෝ කියලා එතකොට දහය හයට කියන මෙගා කියල එකොට සීට මොකක්ද කියනෙක මට මට අවත කන හැත්තරමහක්ටෝ හෙක්ටෝ වෙන්න ඕන ක්ට වෙන්න ඕන කතන්න හෙක්ටෝ කියන එක දෙසි මේකා වෙන්න ඕනකා මේ හෙක්ටෝ ඒගේකො දුර පුතා ඉස්ර හටතකට ඒ ගීගෙන ගන්නවා මේ අවස්ථාව ද කියැනතම්මනිකං කිව්වෙතකොට ඒවා ඒ භාවිතා කරන මේ ඉස්සරහට භාවිතා කරන මේකට තමයි අග තියෙන්න එක නිසා ඒක තේරුම් එතකොට අපි මේ වගේ අයිලක්කමමාක් කියන කොටක කොට එක වෙනස්ෙන් නත්තං එක වෙන්න ඇතිවන්න අපි දාහහිම් බෙදන්න ඕනෙ එක දලපුතාලා අවස්ථාවද මාන්ගතන ියෙක වැරදිීතකොට අපි බැලුවොත්තේමදකොට අවුන ම අවස්ථාවකද එකින් වැඩිකරාට කිසිත්තෙන්න එකැන එක කියන එක ඔන්න දාහ කියන එක බෙදීම දාහ කියනක කියන ලියන්නක් පුලුව. හොට අපි මේක බාවිතා කරන්නකොට මේ උඩ කොටසතා අපි කියනවා කිලෝ කියරල ලියන ඔෞ්ද කොටසට පල්ලෙ හා කොටස එහෙම තියෙන වෙත කොටාපි ඒ මුඩු මේ කොටස දාහම් බෙදන්න ඕන කියන එක දූලපුතාට එන්න ඒ. හට පාඩන් කල ගොඩක්වෙලාවට ගොඩක් අයතු කොට එක මෙදාහෙම් කිලෝග්‍රෑම් කරන්න දාහෙම් බෙදන්න ඕන හෙම කියල ල් කියන්න ඒ ඇත්තටම නමුත් ඒක තේරුම මේ කොටස. ඒක කොට දුදළපුතාල මේවම් මෙඇතන ඒම ඒ කොටාස් ගැන එතු කොට උප ඒකකවලිින්සර හට භාවිතා කන්න කොටස්කන මංකතා කර නමුත් ඒක මතක තියාගන්න ඕන සෙන්ටිමිලි ගුඩා ඇතුකොට දුදලපුතාල මතක තියාගන්න හිළට කිලෝ කියන එකනේ අපලාම් කොට සටියන්න බලාපොත්තුවනතකොට මේ අවස්ථාවදී අපි බැලුවොත්ේහෙම නිදසුන එක කියනෙ එක අපි වැැලුවොත්හෙම නිවසක දිනවතා භාවිතය සඳහා අ්‍ය ජලය රැස් කරන ගණකාබේ හැට ති මේකොත් කොට අපි වැලුවොත්හෙම ගනකාබ හැඩති ටැන් කියියක පතුලත දිග එකයි දශම පහයි මීතර වෙනවා විනිවසකතකොට දිනපතා භාවිතය සඳහා අවශ්‍ය ජලයේ රැස් කරන ගනකාබය හැඩති ටැන් කියියකෙතකොට තුළද දිග එකය දශනව පහයි පාලයකයි මීට උසකයි මීටර වෙනවා. තැන්කයේ ධාරිතාවල් ලීටර කොච්චරද කියරන්න එතකොට අපි මෙතැ අවස්ථාවදතකොට අපිට පුළුවන් වෙන්නෙක් ටැන්කයේ පරිමාව කොච්චරද කියන එක බල එක අපි බැල්ලුවොත් එේ මෙතකොට තැක එතකොට මේ අවස්ථාවදේ ටැන්කයේ එතකොට එතකොට ජලපරිමාවක් එතකොට ධාරිතාව කෙනෙකට ඕන්න අපට එක කෙලින්ම් මීටරවලින් එතකොට අපිට කියන්න පුළුවන් තකොට එක අපහම ලබොත්ද තකොටැක්කේ දරිතාව කියලා තැන්කයේ ධාරිතාව එක සාමාන වෙනවතකොට උස වැඩිකිරීම උස කියල දිග එතකොට දිග කල කැෙක අදනපහ මීටර තියෙන් එතකොට වැඩි කිරීම පලල එකයි වැඩිකිරීම එක එතකොට අපි මේකට කියන්නේ ගන මීටර කියලා මේ අවස්ථාවප බැලුවත් එහෙමතකොට එකයි දශමප පහ වැඩි රීම වැඩි කිරීම එක කියලාගන්නේ එකයි දශම පහයි ගනමීටර ගණමීට එකයි දශම්ප පහක් වෙන එතුකොට මේ හැකේ ධාරිතාව. අපි මේ අවස්ථාවදී අහන්නමොකදද ධාරිතාවය ලීටර කීයද. ට අපි මේ අවස්ථාව විදි ගනමීතරයි කයි ගනමීටර කියල කියන්නේ දීතර කිය අද දුරු ර දන්නවා කලින් සුළුකරපික දාහයි ලීටර. මේක එතකොට අපි මේකට ආදේශ කරණවා එතකොට ගනමීටර සමාන එතකොට දාහයි ලීටර කියන එක එතකොට නිසා ටැංකයේ ධාරිතාවය කියන එක ටැන්කයේ ධාරිතාව ීට තැංකයේ ධාර්තාව ලීටර වලින් වෙන්න කොච්චරද එකයි දශම පහ එකයි දශම පහ වැඩි කිරීම මේකොට සතකොට දාහයි ී එතකොට මේක වැඩි කරහම අපිට ලැබෙනවා එදාස් පන්සීයයි ලීටර මේ ආකාරයට අපිටතකොට මුල් කොටසලියන් හගන්න පුළුවන් පලවිනි කොටස මේ ආකාරයට අහදන්න පුළුවන් දෙවිනි කොට සම්පි වැැලුවොත් එහෙම නිවැසියන් දිනකට ලේටර තුන් සීයා ප්‍රයෝජනයට ගන්න වනං එතකොට සම්පූර්ණයෙන් පුරුව ඇති ටැන්කියක් ඔුන්ට දිනකීයකට සෑහෙනොතකොට දවස්සක ටැකයේතකොට මුලුජල පරිභාවතකොට තුන්සී. ඉදහස් පන්සියලීට නමුත් දව දවසකට පරිභෝජනයතුවන් සීය ඇතකොට එ අතුූසීය වෙතකොට කොච්චර කාලයක් භාවිතා කරන්න පුළුවන් දෙකිනක තමයි අහන්නේ. එතකොට මේ අවස්ථාවක් වැලුවොත්හේම දෙවෙනක විදර අපිටලියන්න පුළුවන්ැ දිනකට භාවිත කරන ජල පරිවා දිනට බ දි භාවිත කරන භාවිත කරන ජලපරිමාව දිනකට භාවිත කරන ජලපරිමාවත කොට කියන්ද තුන් සීයයි ලීට ලීටර තුන් සීයක් වෙනවා දිනකට භාවිත කරන ජලපරිමා එතකොට තුන් සියඩටරෙන වෙතකොට අපිට එම නිසා අපිට හොන්න බැන්කය මුූදුුජාන පරිමාවලිය එතකොට එ නිසා කට භාවිතක හැකි දින ගණන ක කියන පිටිට යන්න පුළුව ඕන්නන් තකට අපි වන්න කල්ල ොත්හම ටැන්කයේ ජල්ල පරිමාව සමාර වෙනෝකීීයට දෙතකොට මේ අවස්ථාවවිදී එද්දාස්පාන්සීය ලීට එම නිසා භාවිත කළ හැකි දින ගණන එක දවස්තකට නනාගතකොට භාවිත අතරන්න එත කොට තුන් සීයැයි එනම් එදදාහස් පපන්සිීයකට දින කොච්චර ඇතියම ොවි කෙනෙක කොට එක වැඩුවොත්තේම මේ අවස්ථාව විදිතකුට තුන් සයි ලීට එතකොට එක බෑවිද අහම මේකට මේ ඇපි ගයනවා තුන් සයම් මේක බුදදු අහම පහක් වෙනවා එක නිසාත් දින්න පහයි ොට දින පහක් පොළල්වා එකටැන් කියා භාවිත්ත කරන්න දුල පුතල් එක ලියාගන්නතකොට. ලියාගිනිවරුණ හම කියන්නතකොට හිමහිට ලියාගන්න ම හි ළ . මේකට සෙතකොට අපිදූලපුතාලා දැනගන්න ඕනතකොට ලීටරේතකොට ගනමීටර අතර සම්බාන්ධතාවේ. ඒක දැන්නතුවවෙතකොට අපිට ගානිස්තර හට යන්න බැහැතකොට මොකොද මේ අවස්ථාව විදිිතකොට දෙවිනිගා නත්තයකට සම්බන්ධ කර ති නොපාල විනිකාාය උත්තරයට මේ වගේ අවස්ථාවකද දන්නව නැත් අන්ඳූල පුතාල මේ උත්තරේතකොට මේක ඔන්න අන්දූලපුතාට එක්ෂයැයි සිතම කියල ලියලා දෙවෙනි කොට සහදන්න පුළුවන් ඇතටම. ඒක එක කරමයක් එතකොට දලපුතාලා පලවෙනි කොටස කොහොම කල්පනා කරත් මේ කොට සහදන්න බැරි නම් දලපුතාලට ලියන්න පුළුවන් අවශ්‍යනා දෙවෙනි කොටස දන්නවක් දුලපුතාලා ලියන්න පුළුවන් ට පලවිනි කොටස උත්තර දන්නෑ නමුත්තා අපිට ියාන්න පුළුවන්. හැංකයේධාරිතාවය, එ ලීටර නම් කියලාවන්නං එක් ලීටර නම් එලෝ ටැන්කිය ධාරිතාවේ දන්න වෙතකොට එක භාවිතා කරලා දූලට පුළුවන් හොච්චර දින ප්‍රමාණයක් වෙතකොට එගුල භාවිතා කරනද කියෙන මෙතැන මේ ටික හිමවලියල පුළුවන් දැන්ට වි එතකොට මේ අවස්ථාවවිද දිනකට භාවිතතා කරන ජල පරිභාවිත කොට මේ අවස්ථාව දදි xක් කියේ එක කොට ටැන්කේ ජන පරිමාවත සමාවන්න දිනකට භාවිත කරන ජලපරිමාව තුන් සියගේටර තැන්කේ එතකොට ජනපරිමාවකල් දස් පන්සී ඇතකොට වනාට නමුත්ඒක මේ අවස්ථාවදි අපි එක් කියලා පරිවෙනි කොට සදන්න ඇති නිසා ඒවිුවට අප එක් කියල භාවිතා කරන්න පුළුවන් එතකොඩ මේ සුු කරාමවෙකො දලපුතාරට උත්තරයක් ගන්න බැරි වුනත් එතකොට ඒ සුදු කිරීමට ලැබෙන ලකුණු ටික බවයම් කොටසක්හරි ගන්න පුළුවවා බොහොවෙලාවට දුලපුතාලා ඒ ගදන්න ඇති අවස්ථාවල ධ්‍යනිවාරීම ඒ කාරයටකොට එය පිතුර පලමනි කොටසැදෙන කොට සතුන් වනි කොටසමගේ කොටස් තියනකක් ොත්දේම පලවිනි කොටස ුත්තර දෙවැනි කොටසට සම්බන්ධනා පලවෙනි කොටස උත්තර එක් කියල හ යි කිය රීම තු රගෙන ො ක පි ල් ැන්න. දරහැෝමලියයාගේ නඇති කෙහිතනවා පීලාම් කොටස යන ලාලපොරොත්තුවෙනවා තාමලියනු කියන්න මේ අවස්ථාාවදි අභ්‍යාසය අභ්‍යාසය හදර බලන්නෙතුකොට එකෙදී තේරෙන් නැති දේවල් තියෙනවනා අනිවාරයෙන් එක හන්න මේ කොටස තේරෙන්න හැ කෙ තුළ අපට පන්තියේදි සාකච්ඡා කරන්න පුළුව. එරකොට මේ අවස්ථාව ජතකොට දල පුතාල ඉගෙන ගත්තු. මේ අවස්ථාවවිදතකොට ඉග ගත්ත කොටසවෙන්න එතකොට මේ කොට සීගන ගත් එතකොට මෙතන මේ කොට සිදියතකොට මේ සාරාංශය කියනෙ එක එතකොට එකයි ගන සන්ටිමීටර කියන එකයි මිලිලීටර කියෙ එක අත්තර එතකොට සම්මාධ්‍ය එතකොට එකන්නේ ගන සටිමීටරලින් කිව්වත් මිලිටරවලින් කිව්වත් වෙනසක් නැහැ කියනෙ තමයක් ඉග ගත්ත ලඟට අපි කතා කරන්න එතකොට ගන මීටර කියනෙ එක එකයි ගන මීටර කියෙනෙ එතකොට දාහයි ලීටර කියනෙ එක. ගන මීටර ලීට ාතර සම්බාද්‍ය තමයි අපි කත්තා කරන්න කකොට මේ අස්ථවිදකොට දලපුතාල මේ ගාන සෙන්ංචිමීටර කියෙනෙ එකයි මිල්ලීටෙක් කියන එකයි අතරෙකොට සම්බාද්‍ය දන්නව ගන මීට්‍රය ලීට අත සම්බාධ්‍යයකොට දළලපුතාල ගන්නතකට ඒකොට සතකට දළලපුතාල මේපාඩ මේ වැදගත්ම කොට සේකොටස දුලපුතායක මමා පව්පරක් ලියා ගන්න නම්ලියාගන්න නැත්තන්ති කලින් කොට සමඒක පුළුවන් ඇතකොට මේ අවස්ථාවදකොට මෙතන මේකට සසාප්‍යයකොට දූලපුතාලා හදල බලාන්නෙකොට මේ අත්තතකොට හෝවක්යට එතකොට මේ අවස්ථාවදි හඳල බලන්න එතකොට මේ අවස්ථාවදිීතකොට මේ කොට අඇත්තටම මේ පලවෙනි කොට සගානෙතකොට මේවා අපි එදිෙදා දුල පුතාල ඉහලට ගියත් එතකොට කැම්පසේ එකට ගියා දුලපුතාල භාවිතා කරන දේවල් මේක එතකොට මේ කොට සත් එහෙමයි මෙමොකද කොම්පියුටරයක් වුණත් වැඩ කරන්න මේ දෙකේ පාද එතකොට කියන එකින් එතකොට ඒක වැදගත්වෙන ඒතකොට මේ මිල මුදල් කියනක කො දල පුතාල කොමස්ස හෙම කන්න වන ඒක වැදගත්ෙනවා කොමස් නොඩත් වැදගත්ෙන ලා ඒවා එතකොට ඒවාගේතකොට මේ කොටා සඇත්තටම එහෙම පොන්්ඩා කොටස් හදල බලන්න නැත්තට මේක එතරම් අමාරු නැහැත්තරටම ගනිීතය ඒවට හුරුදුුවුණ ට ඒ කාන්තර කෝන එතකොට අනුරූපකෝන බද්ධකෝන ඒ වගේතකොට යොදූ ලපුතාලා ඒකොට අනිවාර්යෙන්ම දැන ත් යුතු කොටස් ඇතකොට දෙකේ පාතිසංකයක් කොහොම දෙ එකතු කරන්න කියන එකතකොට මේ වගේ ගනම් සමහර ගොඩක් ගන්න එතකොට අපි මෙතැන තියෙන කොටස් ඇත්තටම අපි දැ මෙතන මේ බලන්න එත්මාත් අවුරුදු විස්සිගානකඩක් වඩා ඇතින් අවුරුදු අපි ඕලෙවල් කල් දැව ුදු විසි ගානකගත් වඩා වැඩිය තකොට ඒ කාල එතකොට 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 මේ මේ කොටස් ඇතකොට අපයකන්නේ ඒ කාලය ඇතුළ එක පාරක්වත් එහම මේ වයිතකොට ඉට පස්යාපහෝ භාවිත කල්ලා තිය නව සමහර අවස්ථාවලද නමුත් මේ එම ලොක්කුවට ඒවා විදිියටම භාවිත කරල හැන අමුත්තයක ඒ කාලයක් එ එක එහම ආපහු දැක්ක හැටිය මතක් වෙනවා හරියට ඉගෙන ගත් ොත් දූලපුතාර. කටපාඩන් කරන්න එපා කවදාවපත් දෙයක්්‍යතකොටේ ම කලින් කියලා තියෙනවාගේ දූලපුතාලා බැරිනම් බැරිනම් නැවත නැවති එකක ලියල ියල පුරද්දු වෙෙන්න්නෙත කොට එක කටපාඩංකිවීමක් වෙන්න නැහැත්තටම මොකද දූලපුතාැ අපිේතුවොත් එේම ඉස්කෝලිඳදාන් ගෙදර යන පාර කියන එක, එක පාරක්්‍යාට ඒක මතක හිටින්න ඇතිමාට එක හැමදාම යන කොට අනිවාරෙන් මතක හිටිනවා නමුත් කටපාඩන් කරනව කියන එක වෙනස් දෙයාක එක මහෝ එක හොඳට මතක තියාගන කටපාඩන් කරනව කියන්නේ ඒ ඉස්කෝලේ ගෙදරයි අතර යන්න නැතුව ඒ ඉස්කෝල්ලේ ගෙදරයි යන විදිිය ස්කෝලින්දාම් ගෙදරයන විදිහත කොට මැප්පිකක්තියාගෙන මෙහෙම යන්නේ කියල හැමදාම බලන එක තමයි කටපාඩන් කිරීම. එහෙම කරහාම කවදක්වත් එතකොට ඉස්කෝලින්දාන් ගෙදර දහස්වාරයක් කටපාඩාන්කරත් ඉස්කෝලිඉදාං ගෙදර යන්න බැහැත්තකම. නමුත් හැමදාම ඉස්කෝලිින්ඳන් ගෙදර යාන වනනාං එතකොට නිබේටම ඒට පුරුදු වෙලාඒ කොච්චර ඒන ජීවිත කාලෙමූුණත් දූලපුතාරට මත්තකී රැඳිනව ඒවා. මොකද හැමදාම දකිනවා ැමදාමයායනොවෙතකොට ඒක නිසා ඉබේටම තමන් කිසිම වෙහෙසක් නොගෙන්ත් එතකොට ඉබේටම එතකොට තමාන්ක ඒ කර්මාතක හිටිනවා ඒ රන්ට ළංඟ පාරවල්ලෙහෙම පේනව එතකොට ඒවාගේ කොටස් සිත කොඩි තාම වැදගත්තී කොටස් ඇත්තටම එතකොට මේ කොටස්සිතකොට මේ වැදූලපුතාලක් තේරෙන් ඇති කොටා සනිවාරයෙන්ම ඒ ඒ ආපහෝ පාරක්ක්‍යතකොට හොඳින් අධ්‍යනය කරන්න YouTube එකතකොට අපි කලින් කතා කරපු වීඩියෝ පවා තියෙනවා ඒ කොටන්සේතක කොට දූල පුතාල ඇතකොට ඒ ධපනැති වීඩියෝ තියෙනව නම් ඒක කියන්නෙතකොට මට දාන්න පුළුවන් තාම සේරම දාර නැතකොට. ඒ වගේතකොට ඒකොටස්සතකො දල පුතාල අධ්‍යනය කරහම ඒ තමන් තේරෙන් නැතිකොටා සඇත්තටම ඒ හදාගන්න එක තමයි ඉගෙන ගන්නව කියලා කිය. පුළුවන්ද ක ඉස්සරහට පුළුවන්දේ අනිවාරයෙන් කරන්න ඕන එතකොට ඉසකර කර ඉස්සරහටයන්නට අනිවාරයෙන් කරන්න ඕන ඉට අමතරව බැරිදෙත් හදාගෙන ඉස්සර හටයන්නෝ එකන එතකොට අපි මේ කොට සේතකොට මේ පලවෙනි පොත අපි මෙතනින් අවසංකරන්නවා පීළඟ දවසේ දෙවෙනි පොත කතා කරන්න බලාපොරදුතු වෙන. මොන හරි පාශ්න තිරවන්දූල පුතාටහන්න පුළුවන් පලවෙනි හොතේ එමනැතම් තක් කල් කතාකරපුව ඒවයි මොකක් හරි අහන්න දෙයක් තියෙන ඕන ඕකේ බොහොම ස්තුති මොෝ හරි පස අහන තියෙන ලංකාන්න එතකොට අපි මේ අවස්ථවිද අපි ද්‍රව මිනුම් කියන එක අපීවරකර එතකොට මෙ මෙතකොට පළවෙනි වාරිටනා දාරටික විතර අප එතකොට මෙත නිවර කරල තියෙනතාම ඉ කොට මේ අනුලෝම සමානු පාත කියන කොටස මේක ඉතාම වැදගත් කොටසක් මොකද අපි විද්‍යාව විද්‍යාවේ අපි බහුවරණ පශ්න කියන එක දූලපුතාලා සමාහරලට වැැල්ුවොත්තම විනාඩි ප්‍රශ්න වහිත අනිස්සර හතලියක් වගේති වුණ ඒට කාලය පැෑ දෙකක් වගේමංහිතාන්නේ පෑ දෙකට අඩු හරි පැයක්ක් කරි පෑදකක් අරිත කොට පෑ දෙකක් වෙන්න ඕන. වගේ කාලේක දීත කොට මේ පශ්නහැලියක් සමහර රර්සුලු කරන්න තියන වෙත කොට නමුත් මේ අනුලෝම සමානුපාතික ක්‍රයන ක්‍රමය දන්නවනා ගොඩක් ප්‍රශ්න සාමාන්‍යය අපි අප උසස් පෙල වනත් බෞතික විද්‍යාපේ පරයකෙතකොටේ අනුලෝම සමානු පාත කියන ක්‍රමය දන්නවනා ප්‍රශ්න සමහර පහත් දාහයක්පි තර අපිතෝත්තයම දහයක් ප තරෙත කොට තත් පර ගානකින් හදන්න පුළුවන් ඇත්තටම ත්වර තිහායක්ක්වාගේ එතකොට ඒවාගේ පොඩි කාලෙකදී එතකොට එක ගානක් හදන්න පුළුවන් එතකොට ඒ තත්වර එතකොට එතකොට ඒකෙද ්‍රශ්න දහයක් පවිතරකොට විනාඩි පහකින් එතකොට හදන්න පුළුවන් කියෙනෙතකොට විශාල කාලයක් එතුරු වෙනවා අනිත් ගනම් හද ඒ වගේ එතකොට මේ අනුලෝම සමානු පාත කියනෙක් කරම ඉතාම වැදගත් එක හොඳට මාතක තියාග කොට දර්ශක කියන එක ඉළඟට වැටයීම කියන එක එතකොට ඒකොටස මේ අවස්ථාවජිතකොට පයිතගරස් ප්‍රමය කියනෙ එකත් ඉතාම වැදගත්වෙනෝ පස්ථාර කියනෙවා. එව ඉතාම වැදගත්වෙන ඉතා එක ැන පිස්සර හට භාවිතා කර නැත්තට මේය කොටස් ඇත්තටම සම්භාවිතාවය කියන එකත් තියෙමයි දෙතකොට සම්භාවිතාවය කියනෙක් එතකොට ඒවා ගෙදේවල් කුලක කියන ඒවා. මේ ගනිත එක්තර එ ගනිතයේ දුලකුතාලා වානිජ කරාත් එතකොට ඒවටත් අදාළ වෙන කොටස් ඇත්තනම සම්භාවිතාවය කුලකේරි කොටස් ඇත්තට අපිතාව ගොඩක් තියෙනවා ඉස්සරහට කරන්න නමුත් අපි මේ කොටස වැදගත් කවත් අඩුබානය මේ ටික කතා කරන එක වැදගත්තය අපි ඊළඟ දවසිතකොට අනුලෝම සමානු පාතික කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙන. අපි අදට මෙතනින් අවසකරන්නවා දුලපුතාරට සුභරාත්‍රය මොනොහරි පශ් තියෙනවන මේ වට සැපකට ක් දැම්මට කමන්න ඇතකොට අපි අදට මෙතනින් පාඩමාවසංකරන්නවෝ දුලපුතාට සුභරාත්‍රිය ක සරාත්‍රයා දුළ පුතාල හැමෝටමක් ේ දල පුතාල හැමෝටම සුබරාත්‍රයා සුබරාත්‍රියක් කේ සුරාත්‍රියා